பௌத்த மதத்தை அடிப்படையாக கொண்ட தொழிலாளர் சங்கம் ஒன்றை உருவாக்கப் போவதாக பொதுபல சேனா அமைப்பின் செயலாளர் கலகொட அத்தி ஞானசாரத்தை தெரிவித்தார். லங்காவுக்கு இலக்கியான பௌத்த சாஸ்கிருதிய ஹிமிராட்டா நமக்கு அதை விட மகாது விலது ஏ பௌத்த சாஸ்கிருதிய வினவோட அத மேரட்டே போ அக்முல் சிந்தகாத்த நாயக்கே வககி வையுத்தோ பகு சாஸ்கிருதிய பிலி வந்த கதாக பகு ஜாதிக பகு ஆகமிக பகு சாஸ்கிருதிக மெஹமெக லோகே கொஹேவத் நே எனிசா அப்பி கல்பனா கலா மீ விருத்திய சமிதி வியாபாரேட அம்மட்டமக අපි අත ගැසිය යුතුයි ඊට බෞද්ධ වටිනාකම් එකතු කළා බෞද්ධ මූලධර්ම මත පදනම්ව අපි කුඩා තැනකින් හෝ මේ වැඩපිළිවෙල පටන් ගන්න ඕන කියලා. ඉතින් අපි මේ මුලින් මේ උඩ හදා ගන්නට වඩා අපි කල්පනා කළා මේ රෝගියාට අත්‍යවශ්‍යයෙන්ම සමීපවන කුඩා තැනින් මේ වැඩපිළිවෙල පටන් ගන්න ඕන ගුණාත්මක භාවයේ වැඩි දියුණු කරන්න ඒ සේවකයන්ගේ සුබ සාධනය ගොඩනගන විදිහේ වැඩපිළිවෙලක් එක්ක මේ වෘත්ති සමිතිය රත ගහන්න ඕනේ. සතර අගතියෙන් තොරව පක්ෂ දේශපාලණයෙන් තොරව වඩා යහපත් බෞද්ධ මූලධර්ම මත පදනම් වෙච්ච වෘත්ති සමිතිය ව්‍යාපාරයකට නායකත්ව දෙන්න අපි ලෑස්ති. අපි හිතනවා මේ සියලු විභවයන් අපි සතුයි කියලා. අපි මේ කතා කරන්නේ රෝහලේ 15 මට්ටම සුද්ධ කරගන්න. හාමුදුරුවන්ගෙන් ජරි සහතිකයක් ගත්තා. මන්ත්‍රීගෙන් එමෙතුමා මන්ත්‍රීව මේ රෙකමන්ඩ් කළා. එමෙති දුන්නා පත්වීම. පුහුණුවක් නැත. නිකම්ම මහමතර මේ කරත්තය දින හරකෙක් වුණා. ඌට පුහුණුවක් දීලා තමයි බරාදීන පුරුදු කරන්නේ. ඉතින් එහෙම පුහුණුවක්වත් අවමතරමින් කනිෂ්ඨ කාර්ය සේවක මණ්ඩලයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතනින් මේක අපි අත්මුදවා ගත යුතුයි. සෞඛ්‍ය ශාස්ත්‍රයේ බරපතල අර්බුදයන් ගැන රට කතා කරන වෙලාව. ඉතින් ඒ නිසා තමයි අපි තීරණය කරුවේ ඒ මොහොතේම මේ වැඩපිළිවෙලට ඇතුල් වීම ඉතා වැදගත් කියලා. ඉතා මික්මණින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි අපි කොහොමද මේ රටේ වෘත්ති සමිතිත් එක්ක වැඩ කරන්න කියලා. මොකද මේක සුද්ධ කරන්න ඕන. දැන් බණ කියලා විතරක් මදි. දැන් බණ සහ අණ இதேவேளை பொதுபல சேனா அமைப்பு உத்தியோகபூர்வமற்ற அரசாகவும் செயற்படுவதாக ஞானசார தேரர் குறிப்பிட்டார். தொழிலாளர் சங்கத்திற்கு எந்த வகையில் பொதுபல சேனா அமைப்பு தலைமைத்துவத்தை வழங்கும் என ஊடகவியலாளர் ஒருவர் வினவிய போதே இவ்வாறு தெரிவித்தார். ஆசியாவில் பௌத்த தீவிரவாதம் தலை தூக்கி வருவதாக ஐநா செயலாளர் தெரிவித்த கருத்திற்கு ஞானசார தேரர் பதிலளிக்கையில் புதும பிரச்சனையாக බුරුමෙත් ලංකාවෙත් කොහෙද එහෙම දෙයක් වෙන්නේ? මේ රටේ සිද්ධ වෙන තරමක් සිද්ධ වෙන්නේ දෙයිහාමුදුරනේ බෞද්ධයන්ට රෙහිව අතවර බෞද්ධයන්ට රෙහිව හිරිහැර අඩන්තේට සංස්කෘතික මේ මංකොල්ලකෑ. ඉතින් මේ මොලේ අමාරු කාර්යයන්ට මන් දන්නේ මේ ලංකාවේ ප්‍රශ්න විතරද මේ පේන්නේ? මේ මෙච්චර මේ ISIS එක හිස්බුල්ලා බොකෝ හරාම් අල් ෂබාබ් හමාස් මේ ආදී මේ සංවිධාන මෙහි එහෙම ප්‍රශ්නයක් තියෙනවද? දැන් බැංකින් මූන් අද විතරක් නෙමෙයි නවි පිල්ලල මේ ඔක්කොම එකට එකතු වෙලා විශාල වෛරයක ඉන්නවා. LDDE පරාජය කිරීම ගැන උන්හැල උත්සාහ කරනවා. ආසියාවේ මේ බෞද්ධ අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ ලෝකෙට ගෙනියන්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අපි පිළිකුලෙන් යුක්තව හෙලා දකින්න ඕන. ඉතින් එහෙම ඔළුවේ අමාරුවක් තියෙනවා නම් බෙහෙත් ගන්න එක තමයි වඩා වැදගත්. දලයි ලාමතුමා ඒ වගේ ප්‍රකාශයක් කළා. මොකද මේ ඔක්කොම අපි දැන් හෙට අනිද්දා නඩුමකට බහින්න බලාපොරොත්තු වෙනවා.